බරපතල තත්යක් රටේ උදාවෙලා තිබෙන්නේ. අපි මංහිතන්නේ මේ සියවසේ මනොදුුණු දර්මුත්තම තත්වය තමයි මේ මොකද ලෝකේ කොංච්ච රටක් බවට පත්වෙලලා බංකොලොත්වෙන්ටාව එක අඩියයි අප්‍ර තියන්න තියෙන්නේ ලක ඇගේ මල්ටන ශ්‍රේණිගත කිරම් ොල්ට අනුව අප ඉන්න නොන ගත කාලයක ඉතාමත් හැක තත්වයක් ඒමදුවට දැන් ලෝ බැක්කුව ජාති්‍යන්ත්‍ර මූලයාර මුදල අපිට උදව් කරන අනත රටවල් මොක්ද කියන්න. ඒ හැම දෙෙනම කියන ඉතාමත් වටිනා කතාව තමයි. අපි අතින් මගහරිච දේවල් බොහෝමයක් තිබෙනවා. එක පලගනි දේ තමයි අපි රට හරියට කළමනා කරනය කළේ නෑ. මුල්්‍ය පාලනය හරියට කළේ නෑ. ආයෝජන හරියට කළේ නෑ. අපි නය ලබාගෙන ඒ අය. ආයෝජනය කළේ පලදායි ව්‍යාපෘතුල නෙවෙයි. ඒවගේ හොරකම දූෂණය වංචාව රට පුරාමි යහවාහගේලා තිබෙනවා මේක තමයි මේ රටේ බංකොලත්වීමට එකම හේතුව කියලා. ම දැක්ක මූල අර ොදලේ අධ්‍යක්ෂකාවක් ප්‍රකාශ කල තිබුණ මිස් මැනේෂ්මන්ට් කර පාච් කල තිබුණ වචන ඒ එක ඒ එක මස් මනේක්්මන්් කියල ෙන්නේෙ මිසිි ලමනාරයක් නොමැතිව පසුගිය වසර කීපේම රට ගමන්කිර මහර තමයි මේ අර්බෝෙට මොන දෙන්න සිදරලා තිබෙන්නේ කියලා දැන් ොකද අපි කරන්න තිබෙන්නේ . රට නිසි මාර්ගෙට ගෙනියන්න පල්ලිමිනිදේ දේශපාලන ස්ථාවරත්වය සකස් කරන්න ඕනේ. දෙක තමයි රට නිවැරදි වැඩපී වලක් තිෙන්නඕන ාතික වැඩ පියෝල තුන්වනුව ලෝක විශවාසය දිනා ගන්න ඕනේ. ඉතින් මේ තුුණ ක්‍රියන්ත්ම කරන්න එතුව කොමද රටක් හදන්න බලන්න මේ පත්කලති අගමත්තු මාටත් ආඩොටත් ලෝක පිගනි ක්නහෙනි දැමන්දක් ලෝ බැංකෝ ජතියන්්‍රම ම දග යිත කියනවා රටේ දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි ඒවගේම මහජනතා පිළිගන්න ආණ්ඩුවක් අවශ්‍යයයි කියරලා ති මේ ආන්ුව මහජනත පිළිගන්නන්නේේ ඒකන ඔුන් පුොපුුණනා කියන්නේ අලු ජනවරමක් ලබාගන්න කියර. ේ එනිසා ම විශවාාස කරනවා රට යල්ලි ගොඩගන්න පුළුවන්. ඒ ගොඩගන්න ලොකු කැපවීමක් කරන්නවෙේ. ඒගේම රටට ජාතික වැඩපීවලක් සැලසුමක් අවශ්‍යයි. ඒවගේ ලෝකේ උදව් අවශ්‍යයි. බලන්න නිශ්චිතව තාමත් අපිට බැරි වුණා. රට එදනි පැවත්මත් සඳහහා සැලුමක් සකස් කරගන්නවත් මකද අපි මුණජ අර්බුද. ප්‍රාන වශයෙන් මේ වනකට මුණ දෙන්නේ විදේශ විනිමය සංචිතර්බුදයකට ඒ වගේම අපිට ආදයම් මාග හිමි පින ාර්බුදකට අදාය මාර්ග හහිමන ප්‍රධාන් දෙක් තිබෙනවා එකක් තමයි සංචර්ක කර්මාන්තය විදේශ පේෂනයන් අපනයනයෑ. එො විදේශ පේෂයන් හා අපන සංචාක ්‍යාය ඇයි බිඳ වැටල තිබ. සංචාරකයන්ට ලංකාවට එන්න තරම් විශ්වාසයක් නෑ දාගමැත්තුම පැවගි දවස්වකිවා සංචාරකයන් එන්ට ආරාධනා කරනවා දෙ කියලා විදේශ මාධයක් ඇහ්වාම එතුම කියනවා ලංකාවට එන්න අපිියෝ එලන්නෙලා කොඩි වන්න කියලා හම හම සංචාරක යිද. ිහෙත්තේෙත් නැති හාර නැති උද්ඝෝෂන හැමදාමතියන ගිනිතියක් ගන්න රටකට එන්න චංචාරකයන් කැමතිවෙෙනනෑ මේක හදන්න ඕන ඉස්සල්ලාම නැවත විස්වාසය ගඩනගන්නවවා. දෙ එකක පේශණයන් අපිට එන්න නැත්තේ රටහා ආ්ඩුව කරෙේ විශ්වාසයක් නෑ. ඔවුන් එවන්න සල්ලි. හොරගං කරනවා කියලා විවිදේශ ගත ශ්‍රී ලාංකිකෑන්ගේ බහුතරයක්ගේ මතය. මේක තමයි තත්වේ ද මේවා නිවරදි කරගන්න කඩිනමින් අවශ්‍යයි මංම විශවාස කරනවා ඒකට අවශ්‍ය අලුත් ජනවරමක්. ජලුත් නවරමකින් අලුත්නායකෙක් මේර ත්‍රවශ්‍යයි ලෝක පිළිගනි මැකති නායකෙක් ඒ කරන්න නං අපි වහා ජනතක ය තු තිබන ඉදි්‍රරිමාස කීපේතුළ. එසේ නොැති නං මේ රට ගොඩගන්න ජල්ලෝක පිළිගන්න තත්යකට ගෙනෙන්න ලෙසි පහසු වේයි කියලා පිතාන්නේන